සියලු දිනාටම සුබ දවසක් සියලු දිනාම ආදරෙන් පිළිගන්නවා පොයින්ට් ඔෆ් බානු විත් සවුත් කොරියා මගේ YouTube channel එකට ඉතින් මේ සියලු දිනාටම වැදගත් වෙන දෙයක් කියන් තමයි මේ පොඩි වීඩියෝ එක අරගෙන ආවේ ගොඩක් කට්ටිය මැසේජ් කරලා අහන ප්‍රශ්නයක් WhatsApp එකට මැසේජ් දානවා Facebook page එකේ මැසෙන්ජර් වලට මැසේජ් දානවා ඉතින් ගොඩක් අයට මේක වෙන වෙනම කියන්න කියනවා අහන හැට වෙන වෙනම උත්තර දෙනවා WhatsApp හරහායි මැසෙන්ජර් හරහා ඊට වඩා මම හිතනවා මේක වීඩියෝ එකක් කරලා දැම්මනම් ගොඩක් අයට ලොකු සංඛ්‍යාවකට එකපාර මේක දැනගන්න ලැබෙන එක හොඳයි කියලා මොකද වෙන වෙනම උත්තර දෙනවට වඩා ඉතින් එහෙම කරාම මගේ වෙලාවත් ඉතිරි ඕගොල්ලන්ගේ වෙලාවත් ඉතිරි වීඩියෝ එක බලුවාම ආයිත් ආයිත් මැසේජ් කරලා අහන්න ඕනේ නැහැ ඉතින් මේ කියන්න ආවේ ඕගොල්ලෝ හැමෝම ඉතින් પાස්පෝර්ට් එකක් හදලා දිනවා මේ රට යන්න බලාගෙන ඉන්න කට්ටිය මේක කොරියාවට යන්න ඉන්න අයට වගේම වෙන රටවල් වලට යන්න ඉන්න අයටත් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න ආවේ හරිද ඕගොල්ලෝ ඉතින් මේ પાස්පෝර්ට් එක හැදුවට පස්සේ ඒ પાස්පෝර්ට් එකට ඕගොල්ලන්ගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක වැටෙනවා හරිද මේ ෆස්ට් පේජ් එකේ තියෙනවනේ ඉතින් ඕගොල්ලන්ගේ ඩෙන්ටි කාඩ් නම්බර්ස් ඒ විස්තර ඔක්කොම තියෙනවනේ මේ පළවෙනි පිටුවේ තියෙන්නේ හරිද පළවෙනි පිටුවේ මේ පැත්තේ සයිඩ් එකේ වෙන තියෙන්නේ ඉතින් ඒක තියෙනවත් එක්කම ඕගොල්ලෝ මේ પાස්පෝර්ට් එක හදද්දී ඒ හදන්න ලබා දෙන ඩෙන්ටි කාඩ් එක ඕගොල්ලොන්ගේ අතින් නැති වෙන්න පුළුවන් ඕගොල්ලොන්ගේ මේ පරණ ඩෙන්ටි කාඩ් නම්බර් එක ගෙවිලා විනාශ වෙලා කියලා තියෙන්න පුළුවන් එහෙම වුණාම ඕගොල්ලෝ හදනවා අලුත් ඩෙන්ටි කාඩ් එකක් පැහැදිලිනේ අලුත් ඩෙන්ටි කාඩ් එකක් හැදුවට පස්සේ ඕගොල්ලන්ගේ પાස්පෝර්ට් එකේ තියෙන්නේ එතකොට පරණ ඩෙන්ටි කාඩ් නම්බර් එක හරිද දැන් මේක ගොඩක් අයට ලොකු ගැටලුවක් එතකොට ඕගොල්ලෝ අලුත් ඩෙන්ටි කාඩ් එක හදාගෙන ආවට පස්සේ මේකේ තියෙන්නේ පරණ එක නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ගේ අලුත් ඩෙන්ටි කාඩ් නම්බර් එක මේ પાස්පෝර්ට් එකට ඇතුළත් කරගත යුතුයි පැහැදිලිනේ ඔයගොල්ලන්ගේ අලුත් ඩෙන්ටි කාඩ් නම්බර් එකේ චූටියට උඩ තියෙන ඔයගොල්ලන්ගේ පරණ ඩෙන්ටි කාඩ් නම්බර් එක තිබ්බට ඒක ID එකේනේ තියෙන්නේ තිබ්බට ඔයගොල්ලෝ අලුතෙන් මේ પાස්පෝර්ට් එකට ඔයගොල්ලන්ගේ අලුත් ඩෙන්ටි කාඩ් නම්බර් එක ඇතුළත් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒක මේ අලුතෙන් ඩෙන්ටි හදපු කට්ටියට ගොඩාක්ම ඒගොල්ලෝ කල්පනා කරන ගැටලුවක් ඒක निराකරණය කරන්න තමයි වීඩියෝ එක අරගෙන ආවේ ඔයගොල්ලෝ ඒ પાස්පෝර්ට් එකේ තියෙනවා මේම ගමන් බලපත්‍රයට ඇතුළත් ළමයින්ගේ විස්තර එතකොට තව එහෙම ඕගොල්ලන්ට පිටිපස්සට යাদি තිනවා මේති වෙනස් කිරීම සහ නිරීක්ෂණ මේති වෙනස් කිරීම සහ නිරීක්ෂණ කියලා කොටසක් තියෙනවා පිටු දෙකක් වගේ ඉඩ දීලා තිනවා ඒ වෙනස් කිරීම සහ නිරීක්ෂණ කොටසට ඕගොල්ලොන්ගේ අලුත් ඩෙන්ටි කාඩ් නම්බර් එක දාගන්න ඕනේ ඒක પાස්පෝර්ට් ඔෆිස් එකට ගිහිල්ලා වෙන්නේ නැති කොහොමත් අනිවාර්යයෙන්ම කරගන්න දෙන්නේ මොකද પાස්පෝර්ට් එක සම්බන්ධ දෙයක්නේ પાස්පෝර්ට් කාන්තෝරුවට ගිහිල්ලා ඒ වෙනස් කිරීම සහ නිරීක්ෂණ කියන කොටසේ ඔයගොල්ලෝ වෙනස් කිරීමක් වෙලානේ අලුත් ID එකනේ අලුත් ID කාඩ් නම්බර් එක අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ මේ කොරියාවට යන්න ඉන්න අය වගේම මේක වෙනත් රටවල් වලට යන්න ඉන්න අයටත් අනිවාර්යයෙන්ම බලපානවා මොකද තිබ්බ ඩෙන්ටි කාඩ් නම්බර් එක වෙනස් වුනාම අලුත් ඩෙන්ටි කාඩ් නම්බර් එක પાස්පෝර්ට් එකට දාගන්න ඕනේ කියලා විදේශ සේවායක විසින් ඔය කොරියන් යන කට්ටියට නම් ඒ අදාළ මෙඩිකල් වලට අදාළව ඉන්ටර්වල් වලට අදාළව දෙන ලින්ක් වල යටම ඒක දාලා තිනවා ඒක නිසා ඔගොල්ලොන්ගේ ඩෙන්ටි එකත් ඔගොල්ලෝ අලුත් කරලා නම් මතක ඇතුව මේ වෙනස් කිරීම සහ නිරීක්ෂණ කොටසට ඔගොල්ලන්ගේ අලුත් ඩෙන්ටි කාඩ් නම්බර් එක ගිහිල්ලා වෙනස් කරගෙන ඇතුළත් කරගන්න ඒක මතක ඇතුව කරගන්න ඒක ගැටලුවක් වෙනවා පැහැදිලිනේ ඉතින් ඕක ගොඩක් කට්ටිය අහන ඉඳා වීඩියෝ එකක් මාර්ගෙන් කියලන්නේ ආව එකපාර ලොකු සංඛ්‍යාවකට දැනගන්න පුළුවන් වෙන්න නිසා එහෙමනම් වීඩියෝ එකෙන් සමු ගන්නවා සිල දිනාටම සුබ දවසක්